අද සහ හෙට විදුලිය කපන්නේ නැති බව විදුලිබල මණ්ඩලය පවසනවා. මෙවන විට කැලණිතිස්ස බලාගාරයේ කොටසක් වන සෝජීට්ස් පෞද්ගලික බලාගාරයේ නඩත්තු කටයුත්තකට අක්‍රිය කිරීමත් සමග ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 130ක විදුලි ධාරිතාවයක් අහිමිව තිබෙනවා. එම අඩු ප්‍රමාණය පුරවා ගැනීම සඳහා දහවල් කාලයේ ජල විදුලි බලාගාරවලින් විදුලිය උත්පාදනය කරන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. දැනට සමස්ත විදුලිබල ජනන ධාරිතාවය මෙගාවොට් 2610ක්. රාත්‍රී කාලයේදී මෙරටට දෛනිකව අවශ්‍ය වන විදුලි ධාරිතාවයේ සටහන් වන්නේ මෙගාවොට් 2600ත් 2610ත් අතර ප්‍රමාණයකුයි. ඒ අනුව ඉල්ලුමේ අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයට පමණයි මේ වන විට විදුලිය උත්පාදනය කළ හැකි වෙත්තේ. හදිසියේ හෝ ඉල්ලුම වැඩි වූ අවස්ථාවක ඇතැම් විට විදුලි කප්පාදුවක් සිදු වීමට ඉඩ ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. එසේම විදුලිබල උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලබා දෙන බවට කණිජ තෙල් සංස්ථාව පොරොන්දු වීම හේතුවෙන් කැලණිතිස්ස සහ බාච් බලාගාරවලට ඉදිරියේදී ප්‍රශ්නයක් නැති බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. දැනට අක්‍රිය වී ඇති නොරෙච්චෝලේ බලාගාරයේද එළඹෙන 30වනදා වන විට යථාතත්වයට පත් කරන බවටයි වාර්තා වන්නේ. දැන් බලාගාරවල ඇති ඩීසල් සහ දැවි තෙල් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින 2කට හෝ 3කට පමණක් බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ. නමුත් එම ප්‍රමාණය අවසන් වන විට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය පියවරගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ අතර සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීමත් අවශ්‍ය තෙල් තොග වේවන විට රට තුල නොමැතිකමත් නිසා ජනතාවට ඉදිරියේදී අඳුරේ සිටීමට සිදුවන බව ආනන්ද පාලිත මහතා අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. විදුලි කප්පාදුව සිදු වුණේ දැවි තෙල් සහ ඩීසල් විදුලි බලාගාරවලට හදිසි අවස්ථාවට ලබා දීමට නොහැකි මත මෙච්චර අර්බුදයක් කියේ නියමිත වෙලාවට මොරතෙල් නැව ගින්න කන්නේ නැතුව වැසුවට පස්සේ වක්කත් තාමත් පිරිපාදුව පටන් අරගෙන නැහැ. එහෙනම් ලබන සතිය වෙනකම් පිරිපාදුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ තත්ත්වය උඩ තමයි ජනතාවට මේ කලුවරේ ඉඳ සිදු වුණේ. බලශක්තිය අමතිවරයා දැන් ඉඩ දීලා තියෙනවා එකඟ වෙලා තියෙනවා කණිය තෙල් පනතට විරුද්ධව ඉන්දියාවෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට. ඒ කියන්නේ ඉතා කෙටි කලක් තුළ විදුලිය සමස්ත රටේම බිඳ වැටීමේ අවදානම තහවුරු වෙනවා මේ ක්‍රියාවලිය තුළ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.